Hi everyone, welcome to our Luxury Sri Lanka YouTube channel. හැමදාමත් වගේ ඔයගලන්ට ලස්සන නිවසක් අරගෙන තමයි අදත් අපි මේ වීඩියෝ එක ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ. අද අපි කතා කරන්නේ තෙමහල් නිවසක් ගැන. මේකේ විශේෂත්වය තමයි හොඳ garden area එකකට, ඒ කියන්නේ නිදහසේ ඉන්න හොඳ garden area එකක් කැමති අය වෙනුවෙන් මෙන්න මේ නිවස සුවිශේෂයි. මොකද purchase 23ක් පුරාවට ඉදිවෙච්ච තෙමහල් සුන්දර නිවසක් තමයි අද අපි මෙන්න මේ ගෙදර ඔයගලන්ට පෙන්නන්නේ. එලියෙන් බලද්දී ඔයගලන්ට පේනවා සම්පූර්ණයෙන් බොක්ස් ටයිප් එකකට තමයි මේක නිමා වෙලා තියෙන්නේ. ඒ වගේම කලර් තීම් එක ගැන කතා කරොත් ඔයගලන්ට අලු පාට සහ සුදු පාටින් තමයි මේ නිවස ඩිසයින් වෙලා තියෙන්නේ. ඉතින් නිවසට එන ඇක්සස් රෝඩ් එක තමයි ඔයාලා මේ දකින්නේ. අඩි 30ක පුළුල් පාරක් තියෙනවා. ඉතින් අපි ඉන්නේ කොහෙද කියලා මම කිව්වේ නෑනේ. අපි ඉන්නේ මත්තෙගොඩ. හරියටම කිව්වොත් මත්තෙගොඩ පොල්ගස් රෝවිට නගරයේ තමයි අද අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් මත්තෙගොඩ ටවුන් එකට කිලෝමීටර්ස් 2ක දුරින්, එහෙම නැත්නම් කොට්ටාව නගරයට කිලෝමීටර්ස් 5ක දුරින්, පොල්ගස්සෝඩ නගරයට කිලෝමීටර්ස් 3ක විතර දුරින් තමයි මේ සුන්දර නිවස පිහිටලා තියෙන්නේ. මෙතන පර්චස් 23ක් තියෙනවා. ඉතින් ඕගලන්ට මේ පැත්තෙමොත් ඇක්සස් තියෙනවා. ඉතින් මේ පැත්තෙම ඕගලන්ට ලොකු රෝලර් ගේට් එකක් සහ මම අර කලින් ආපු විකට් ගේට් එක ප්ලේස් වෙලා තියෙනවානේ. මේ පැත්තෙන් වගේම ඕගලන්ට බෑක් යාඩ් එක පැත්තෙනොත් නිවසට එන්ටර් වෙන්න ඉඩකඩ තියෙනවා. ඉතින් මේ පැත්තේ තමයි ලොකුම garden area එක තියෙන්නේ. මෙතන ඕගලන්ට වාහන දෙකක් නවත්තන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. හැබැයි විශේෂත්වය තමයි ඕගලන්ට නිවස ඇතුලේ තව බේස්මන්ට් ඇරියෙකුත් තියෙනවා වාහන නවත්තයි. මෙතනට ආවම ඕගලන්ට ඩබල් හයිට් ස්පේස් එකක් තියෙනවා. ඕගලන්ට බලා ගන්න පුළුවන් ඕපන් එයා එකක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් නිවස ඇතුළට එළිය වැටෙන විදිහට තමයි මෙතන ඩිසයින් වෙලා තියෙන්නේ. මෙතනත් ඔයගලන්ට පේනවා ගස් කිහිපයක් හදලා ඒකෝ ෆ්‍රෙන්ඩ්ලි විදිහට තමයි තියෙන්නේ. ඉතින් සම්පූර්ණයෙන්ම ස්ටෝන් වලින් මේඩ් වෙච්ච වෝල් එකක් තමයි ඔයාලට තියෙන්නේ. ඒ වගේම ඔයගලන්ට මෙතනෙනොත් කෙලින්ම පෑන්ට්‍රි ඇරියා එකට යන්නත් ඇක්සස් තියෙනවා. හරි. අපි දැන් ඉන්නේ මේ පාකින් ඇරියා එකේනේ. ඉතින් ඔයගලන්ට නිවසේ මේන් garden space එක තියෙන්නේ මෙන්න මේ පැත්තේ. ඔයගලන්ට මේ වෙනකොටත් බලාගන්න පුළුවන් ගස්වල කිහිපයක් වවලා තියෙනවා. ඉතින් හොඳ හෙවණක් මෙතන තියෙනවා. ඒ වගේම අපි මේ පැත්ත ගැන කතා කළොත් ඔයගලන්ට කිසිම බ්ලයින්ඩ් වෝල් එකක් නැහැ. ඔයගලන්ට මේ පැත්තෙන් කෙලින්ම බෑක් යාඩ් ඇරියකට එන්ටර් වෙන්නත් හැකියාව තියෙනවා. දැන් එහෙනම් මම එළියේ ලස්සන ඔයගලන්ට පෙන්වලා ඉවරයිනේ. එහෙමනම් මම දන්නවා ඔයගොල්ලෝ නොයෙසෙලින් බලන් ඉන්නේ කේ ඇතුලේ ලස්සන බර. ඇතුලට යන්න ඔයගලන්ට මේ විදිහට තමයි ඔයගලගේ මේන් එන්ට්‍රන්ස් එක ලබා දීලා තියෙන්නේ. ඉතින් විශේෂත්වය මේක සම්පූර්ණයෙන්ම තේක්ක දැවෙන් තමයි නිමා වෙලා තියෙන්නේ. ඒ වගේම හොඳ හයිට් එකක් තියෙනවා. ඊට අමතරව හොඳ හයිය විදිහට ඔයගලන්ට මේ වගේ බොක්ස් ෆ්‍රේම් එකක් හරිම ඝනකමට තමයි මේ දොර නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙමනම් අපි ගේ ඇතුළට ගිහිල්ලා ඊතර විස්තර බලමු. වව්, වෙල්කම්. මං කියවනේ අදත් අපි හරි ලස්සන ගෙයක් පෙන්වන්න කියලා. මේ තමයි ලිවිඩ් නේරියා එක. ඉතින් නිවස ඇතුළට ආවම නම් ඔයගලන්ට ටිකක් කහ පාටින් සහ සුදු පාටින් කියන තීම් එකෙන් තමයි තියෙන්නේ. ඒ වගේම මෙතනට ආවම ඔයගලන්ට හොඳ ඩබල් හයිට් ස්පේස් එකක් බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයගලන්ට මෙතන ලස්සන චැන්ඩ්ලි එකක් ප්ලේස් වෙලා තියෙනවා. ඔයගලන්ට මේ නිවස පුරාවටම ෆර්නිචර් බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් මේ නිවසේ හිමිකරුවන් මයිග්‍රේට් කරලා තියෙන්නේ. ඉතින් ඔවුන්ගේ ගෘහ භාණ්ඩ තමයි ඔයාලා මේ වෙනකොට මේ දකින්නේ. ඉතින් තේක්ක වලින් නිමා වෙච්ච මේ වගේ සෝෆා එකක්, ඒ වගේම මෙන්න මෙතන ඩයිනින් ටේබල් එක. මේ හැම ෆර්නිචර් එකක් එක්කම ඔයගලන්ට මේ නිවස මිලදී ගන්න හැකියාව තියෙනවා. හැබැයි ඔයාලා ෆර්නිචර් වලට අකමැති නම් ඔයාලා ටේ ටික අයින් කරලා ඔයාලගේ ෆර්නිචර් කරගන්නත් හැකියාව තියෙනවා. මේ පැත්තේ අපි දැක්කේ ලිවින් ඒරියා එක. ඉතින් ලිවින් ඒරියා එකත් එක්කම මෙතන තමයි ඔයගලන්ට ඩයිනින් ටේබල් එක තියෙන්නේ. මං කලින් කිව්වා වගේ සම්පූර්ණයෙන්ම තේක්ක දෙවෙන් නිමා වෙච්ච පුටු 8ක් තියෙන කැටයම් කෑම් මේසයක් මේ වෙනකොටත් මෙතන ප්ලේස් කරලා තියෙනවා. ඒ වගේම තමයි දැකලා තියෙනවද ගේ ඇතුලේ ටීටී ටේබල් එකක් තියෙනවා. ටේබල් ටෙනිස් ගහන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ වෙනුවෙන් ඔන්න ඔයගලන්ට ටේබල් ටෙනිස් ටේබල් එකක් තියෙනවා. ඔයගලන්ට බෝඩ් එකක් තියෙනවා. ඒ වගේම තමයි රස්ටික් තීම් එකෙන් නිමා වෙච්ච මෙන්න මේ වගේ සෝෆා එකකුත් ඔයගලන්ට ප්ලේස් වෙලා තියෙනවා. ඉතින් මේ මං කිව්වා වගේ අපි අද ඉන්නේ මත්තෙගොඩ නගරේ මත්තෙගොඩ පොල්ගස්සෝවිට. මෙතන පර්චස් 23ක් තියෙනවා. වර්ගඩි 5000ක් තියෙනවා. කාමර 4ක් සහ බාත්รูම්ස් 4ක් තියෙනවා. ඒ වගේම රූෆ්ටොප් එකක් එක්ක තියෙන හොඳ garden space එකක් තියෙන නිවසක් තමයි අද අපි පෙන්වන්නේ. එහෙනම් මම දැන් ඔයාලව garden එක පැත්තට එක්කගෙන යන්න. මේ විදිහට ඔයගලන්ට වුඩන් ඩිසයින් එකක් තියෙනවා. ඉතින් නිවසට එද්දි මේක ලස්සනට පේන විදිහට තමයි ඩිසයින් වෙලා තියෙන්නේ.
ඒ වගේම ඕගල්ලන්ට පෑන්ට්‍රි එක මේ පැත්තෙන් තමයි ප්ලේස් වෙලා තියෙන්නේ. මං කලින් ඕගල්ලන්ට පෙන්වුවා නේද මේ ඩෝ එකක් තියෙනවා කියලා. අපි අර හිටපු ඕපන් ටු ස්කයි ස්පේස් එක. ඉතින් අන්න ඒ ඩෝ එකෙන් ඇවිල්ලා ඕගල්ලන්ට කෙලිම නිවසට තුලට එන්ටර් වෙන්නත් හැකියාව තියෙනවා. ඉතින් මේ දකින ඉලෙක්ට්‍රික් ඉක්විප්මන්ට්ස් හැම දෙයක්ම ඕගල්ලන්ට මෙදදී ගන්නත් හැකියාව තියෙනවා. මංගර කියුවේ බේස්මන්ට් එකක් තියෙනවා කියලා. ඕගලන්ට අන්ඩර්ග්‍රවුන්ඩ් ට්‍රැකින් එකක්. අන්න ඒ පාකින් ඇරිය එකට ඕගලන්ට මෙතනින් යන්නත් හැකියාව තියෙනවා. මෙතනත් ඕගලන්ට පුංචි ඇරිය එකක් තියෙනවා. ඉතින් මේ වෙනකොට මේක කබඩ් එකක් තියලා ඕනමන්ස් කීපයක් තියලා තමයි ඩිසයින් වෙලා තියෙන්නේ. මේ ඩෝ එක ඕපන් කරාට පස්සේ මං අර කියුවා ලොකු ගාඩන් ස්පේස් එකට ඕගලන්ට එන්ටර් වෙන්න හැකියාව තියෙනවා. අපි පිටතට ගිහලා බලමුද? මේ තමයි මම කිව්වේ ඒ සුවිසල් ගාඩන් ඒරියා එක. ඉතින් ඔයගලන්ට පේන හොඳ ඉඩකඩක් මේ බෑක්යඩ් ගාඩන් ඒරියා එකේ තියෙනවා. මේක මේ නිවසෙන් බැඩ්මින්ටන් කෝට් එකක් විදිහට තමයි කලින් පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් ඔයගලන්ටත් කැමති නම් බැඩ්මින්ටන් ගහන්න, සෙල්ලම් කරන්න මේ ඒරියා එක පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔයගලන්ගේ සුරතල් සතුන් ඉන්නාන, එහෙම නැත්නම් ඔයගලන්ගේ පුංචි දරු පැටවෙ ඉන්නාන සෙල්ලම් කරන්න මෙන්න මේ ඒරියක ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි ගොඩක් කට්ටිය කැමති වෙන හොඳ ගාඩන් ඒරියකක් තියෙන නිදහසේ ඉන්න පුළුවන් ඉඩකඩක් තියෙන තැනකට. අන්න ඒ වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක අද අපි ඔයගලන්ට පෙන්නන්නේ. මං කියවන නිවසට එන්ටර් වෙද්දිම ඔයගලන්ට ඉස්සරහෙනුත් ගේට් එකක් තියෙනවා. ඒ වගේම මෙන්න මේ පැත්තෙනුත් ඔයගලන්ට රෝඩ් එකක් තියෙනවා. ඉතින් ඒ පාරෙන් ඇවිල්ලා මේ රෝලර් ගේට් එකෙන් ඔයගලන්ට නිවසට එන්ටර් වෙන්නත් හැකියාව තියෙනවා. ඉතින් කාබරංක තියෙනවා ඔයගලන්ට, ආත්ත ගහක් තියෙනවා, ඒ වගේම ගෙඩි වලින් පිරිච්ච පෙරගහක් තියෙනවා. ඉතින් හරි නිෂ්කලංකේ ඉන්න පුළුවන් පරිසරයක තමයි මේ නිවස ඉදි වෙලා තියෙන්නේ. මම කිව්වා ඔයගලන්ට බේස්මන්ට් එකේ vehicle parking area එකක් තියෙනවා කියලා. ඉතින් ඒක තමයි මෙන්න මෙතන තියෙන්නේ. ඔයගලන්ට එතනින් වාහනේ park කරන්නත් හැකියාව තියෙනවා. ඒ වගේම හවස් සරුවකට වාඩි වෙලා නිදහස ඉන්න මෙන්න මේ වගේ ඔයගලන්ට පුංචි ඔන්චිල්ලාවකුත් තියෙනවා. මං කියවනේ ගස්ස ගෙඩි වලින් පිරිච්ච පෙරගහක් තියෙනවා කියලා. මේ ඉතින් ඇත්තනම් මේ පෙරගහේ මං පෙර කෑවා. හරිම රහයි. වීඩියෝ එක කරන්න කලින් පෙර ගෙඩියක් කාලා තමයි මං වැඩ පටන් ගත්තේ. හරි. එහෙනම් දැන් අපි ආයේ ගේ ඇතුළට ගිහිල්ලා නිවසේ උඩ තට්ටුවේ ලස්සන බලන්න යා. ඕගලන්ට අපි ෆ්ලෝ එකේක පෙන්වුවේ නෑනේ. ඉතින් ඕගලන්ට මේ ෆ්ලෝ එක බැලුවොත් බලා ගන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම මාබල් වලින් තමයි මේ බිම ඩිසයින් වෙලා තියෙන්නේ. අපි ඉන්න මේ පල්ලෙහා තට්ටුවේ ඕගලන්ට එක කාමරයක් තියෙනවා. ඒ කියන්නේ මේ නිවසේ සම්පූර්ණයෙන්ම කාමර හතරක් තියෙනවා. අපි ඉන්න මේ තට්ටුවේ එක බෙඩ්රූම් එකක් තියෙනවා. ඒ පල්ලෙහා තට්ටුවේ බෙඩ්රූම් එක තමයි ඔයාලා මෙන්න මේ දකින්නේ. අපි කලින් හිටපු මේන් ගාඩන් ඒරියක පැත්තට තමයි මේ බෙඩ්රූම් එකේ ජනල් ඕපන් වෙන්නේ. මේ කාමරේ ඉන්න කට්ටියට වගේම නිවසට විසිට කෙනෙක් ආවොත් පාවිච්චි කරන්න වොෂ්රූම් එකක් මෙතන තියෙනවා. හැබැයි සමා වෙන්න මේ වෙනකොට බාත්รูම් එක ලොක් කළා මට ඩෝය කරගන්න බෑ. ඒකින්ද මම ඒ බාත්รูම් එක පෙන්වන්නේ නැහැ. හැබැයි උඩ තට්ටු රිප් ගියම් මම ඔයගලන්ට බාත්รูම්ස් පෙන්වන්න. මෙතන ඔයගලන්ට හොඳ ඩබල් හයිට් ස්පේස් එකක් තියෙනවා. ඒ වගේම අපි අර එළියේ දැක්ක නැචරල් ස්ටෝන් වෝල් එක ඔයගලන්ට මෙතන ඉඳන්ම බලා ගන්නත් හැකියාව තියෙනවා. ඒ කියන්නේ ඔයගලන්ට මෙන්න මේ ජනේල් ඕපන් කරලා, ඒ කියන්නේ ස්ලයිඩින් වින්ඩෝ එක ඕපන් කරලා ඔයගලන්ට කෙලින් මෙතනට එන්ටර් වෙන්නත් හැකියාව තියෙනවා. එහෙමනම් මේ විදිහෙන් සම්පූර්ණයෙන් පල්ලෙහා තට්ටුවේ ලස්සන පෙන්වලි ඉවරයි. ඔයගලන්ට මෙතන කබඩ් එකක් ප්ලේස් වෙලා තියෙනවා. පඩිපෙළ ඉඩකඩ යූස් කරලා ඒ වගේම ඔයගලන්ට පඩිපෙළ නිවායලා තියෙන සම්පූර්ණයෙන්ම තේක්ක දැවෙන. එහෙමනම් අපි උඩට ගිහිල්ලා ඉතුරු විස්තර බලමු. එහෙනම් අපි දැන් ඔයගලම එක්කන් ආවේ නිවසේ ෆස්ට් ෆ්ලෝ එකට. පල්ලෙහැද්දි මම පෙන්වන්නේ ඩබල් හයිට් ස්පේස් එකක් තියෙනවා කියලා. ඒ වගේම චැන්ලිය එකක්. ඉතින් මේ චැන්ලිය ඔයගලන්ට මෙතනට හරි ළඟින්ම බලා ගන්න පුළුවන්. ඒ වගේම පල්ලෙහැ තට්ටු ඉන්න විසිටර්ස්ලා ඔයගලන්ට මෙතනින් තමයි බලා ගන්නත් හැකියාව තියෙනවා. මේ තමයි ෆස්ට් ෆ්ලෝ එකේ තියෙන ලිවින් ඒරියා එක. ඉතින් ඔයගලන්ට පේනවා මේ වෙනකොටත් මෙතන සෝෆා එකක් ප්ලේස් කරලා තියෙනවා. ඒ වගේම මෙතනත් ඔයගලන්ට තව බල්කනි ඒරියා එකක් තියෙනවා.
ඉතින් ඒක කවර්ඩ් ඩෝර් එකක් සම්පූර්ණයෙන්ම තියෙන්නේ අපි කලින් හිටපු මේන් එන්ට්‍රන්ස් එක පැත්තට තමයි ඒ බල්කනි ඇරිය එක තියෙන්නේ. ඒ වගේම මේ පැත්තට ආවොත් ඕගලන්ට තියෙනවා අපි අර කලින් දැකපු ස්ටෝන් වෝල් එක මං කිව්වේ ඩබල් හයිට් ස්පේස් එකක් තියෙන තැනක් තියෙනවා කියලා. අපි මේ ඉන්න තට්ටුවේ සම්පූර්ණයෙන් ඕගලන්ට කාමර තුනක් බලා ගන්න පුළුවන්. අපි පල්ලෙහක බෙඩ්රූම් එකක් දැක්කා. මේ පැත්තත් ඕගලන්ට සම්පූර්ණයෙන්ම පේන විදිහට තමයි මෙතන ඩිසයින් වෙලා තියෙන්නේ. ඉතින් අපි පල්ලෙහ තට්ටුවේ එක කාමරයක් දැක්කා. මේ තට්ටුවේ කාමර තුනක් තියෙනවා. දැන් මම ඕගලන්ට එකෙන් යන්නේ නිවසේ මාස්ටර් බෙඩ්රූම් එක පෙන්නන්න. फ्लोरल डिजाइन ඒ විදිහටම ඔයගලන්ගේ shower cubicle එක මෙතන place වෙලා තියෙනවා. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේකේ hot water ලබා දෙලා තියෙනවා. සුදු පාටින් නිමා වෙච්ච sink එකක් සහ මෙන්න මේ විදිහේ ලස්සන mirror එකක් ඔයගලන්ට place වෙලා තියෙනවා. ඉතින් මේ master bedroom එක නම් හරිම ලස්සනයි, හරිම attractive විදිහට තමයි design කරලා තියෙන්නේ. දැන් කාමර දෙකක් පෙන්න ඉවරයි. එහෙමනම් එකයි යන්නම්. तुम मेरे कामरे पे ना मैं निवास दरुवन के कामरे एक तमाय मेक मांगे हैं मैं क्या ने वो गलत बाला गन पुलो अल्लाह सन्ना लोगों फिर भी आके नहीं किन्ना इतने आप इकाले इन हिट अप मेन एंट्रेंस का पैतर तमाय ये मैं इमान तम पार पैतर तमाय मेक एक बैल के निक वो गलत प्लेस चलाती है ने मैं हम कामरे कटम वो गलत एसी प्रोविजन्स थी ना आप देख मास्टर बेडरूम में वे आपको कमी एसी थी ना इतने ඔය කාමරයට වගේම අපි ඉන්න මේ ෆස්ට් ෆ්ලෝ එකට පාවිච්චි කරන්න තියෙන වොෂ්රූම් එක තමයි ඔයාලා මෙන්න මේ දකින්නේ. ඉතින් මේ වොෂ්රූම් එක සම්පූර්ණයෙන්ම බ්‍රවුනිෂ් කලහකින් තමයි ඩිසයින් වෙලා තියෙන්නේ. ඒ වගේම ඔයගලන්ට ෂවර් කියුබිකල් එක මේ පැත්තෙන් තියෙනවා සහ ඔයගලන්ට හොට් වෝටර් වෙනුවෙන් ගීසර් එකක් ලබා දීලා තියෙනවා. වැනටි යුනිට් එකක් සහිතව මෙන්න මේ වගේ ග්‍රැනයිට් ටොප් එකක් එක්ක තමයි ඔයගලන්ට සිංක් එක ප්ලේස් වෙලා තියෙන්නේ. මෙතන තියෙනවා අවසාන කාමරය. එහෙම නැත්නම් fourth bedroom එක. ඉතින් මේ bedroom හැම එකකම furniture කරලා තමයි ඔයගලන්ට තියෙන්නේ. ඇඳක්, cupboard එකක් සහ මේ විදිහට dressing table එකක් ඔයගලන්ට place වෙලා තියෙනවා. ඉතින් මේ කාමරයේ සුවිශේෂත්වය තමයි මේකේ ඔයගලන්ට හොඳ balcony area එකක් තියෙනවා. අපි අර කලින් හිටපු ලස්සන garden area එකට face කරලා තමයි මේ balcony එක design වෙලා තියෙන්නේ. ඉතින් මේ දහසේ හවස් සර්ව ගත කරන්න ඕගලන්ට මෙන්න මේ රිය එක පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම මේ කාමරයටත් ඕගලන්ට AC එකක් ෆික්ස් කරලා තියෙනවා. ඒක මෙතන තමයි ෆික්ස් වෙලා තියෙන්නේ. දැන් එහෙනම් නිවසේ තට්ටු දෙකක්ම පෙන්නල ඉවරයි. දැන් අපිට යන්න තියෙන්නේ උඩ රූෆ් ටොප් එක බලන්න. එහෙමනම් අපි එතනට ගිහිල්ලා එතන තියෙන්නේ මොනවද කියලා බලමු. දැන් අපි ඉන්නේ තුන්වෙනි තට්ටුවේ. එහෙම නැත්නම් රූෆ් ටොප් ඒරියා එකේ. ඉතින් මේ හරියනම් ඕගලන්ට කවර්ඩ් ඒරියා එකක් තමයි තියෙන්නේ. ඇත්තටම මේ ඒරියා එක පාවිච්චි කරලා තියෙන්නේ ජිම් එකක් විදිහට. ඉතින් මේ වෙනකොට නම් ඉක්විප්මන්ට්ස් ගොඩක් අඩු කරලා තියෙන. හැබැයි මීට කලින් ගොඩක් ඉක්විප්මන්ට්ස් තිබිලා තියෙනවා. ඒ වගේම ජීප් දෙකකුත් තියෙනවා. ඉතින් කැමති නම් ඕගලන්ට ඩ්‍රයිව් කරගෙන යන්නත් හැකියාව තියෙනවා. චූටි ජීප් දෙකක් තියෙනවා. මං කියවන මේ නිවසේ බාත්รูම්ස් හතරක් තියෙනවා කියලා. ඉතින් එක වොෂ්රූම් එකක් මෙතන තමයි ප්ලේස් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ රූෆ් ටොප් එකට අහම ඔයගලන්ට පාවිච්චි කරන්න තමයි මේ වොෂ්රූම් එක තියෙන්නේ. ඒකත් පොඩි ඩිසයින් එකකට තමයි නිමා වෙලා තියෙන්නේ. රූෆ් ටොප් එකට යන ඔයගලන්ට මෙතනින් ඩෝ එකක් තියෙනවා.
ඒ තමයි ඔයගලන්ගේ රූෆ් ටොප් ඒරියා එක. මේකේ හොඳ ලොකු ඒරියා එකක් තියෙනවා. ඉතින් ඔයගලන්ට පාටි එකක් තියෙන වෙලාවට මෙතන හොඳට ඉඩකඩ තියෙනවා පාවිච්චි කරන්න. ඒ වගේම මට ඔයගලන්ට කියන්න බැරි වුණා. මේ නිවස සම්පූර්ණයෙන්ම සෝලා පවර් කරලා තියෙන්නේ. ඉතින් ඔයගලන්ට ඒ සෝලා පැනල්ස් බලා ගන්න නම් මෙන්න මෙතනින් උඩට යන්න සිද්ධ වෙනවා. ඔයගලන්ට ඔතනින්දම වටේ නේබ ෆුඩ් එකක් බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ වෙනකොට අපි සම්පූර්ණයෙන්ම මේ නිවසේ රිවිව් එකක් කරලා ඉවරයි. අද අපි කොහෙද ඉන්නේ? අපි ඇවිල්ලා ඉන්නේ මත්තේගොඩ. හරියටම කිව්වොත් මත්තේගොඩ පොල්ගස්සෝට නගරයේ තමයි මෙන්න මේ සුන්දර නිවස පිහිටලා තියෙන්නේ. ඉතින් මෙතන ලොකේෂන් එක ගැන වැඩි විස්තර කිව්වොත් මත්තේගොඩ ටවුන් එකට කිලෝමීටර්ස් 2ක දුරින්. එහෙම නැත්නම් පොල්ගස්සෝට ටවුන් එකට කිලෝමීටර්ස් 3ක දුරින්. අපි කවුරුත් දන්න කොට්ටාව නගරයට කිලෝමීටර්ස් 5ක විතර දුරින්. ඒ වගේම තමයි කහතුඩුව හයිවේ එන්ට්‍රන්ස් එකට කිලෝමීටර්ස් 3ක විතර දුරින් තමයි මේ ලස්සන නිවහන පිහිටලා තියෙන්නේ. ඉතින් මෙතන පර්චස් 23ක් තියෙනවා. ඒ වගේම වර්ගඩි 5000ක් තියෙනවා. විශේෂත්වය තමයි මේකේ හොඳ garden area එකක් තියෙනවා. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් bedrooms 4ක් තිබ්බා. ඒ වගේම bathrooms 4ක් තියෙනවා. සම්පූර්ණයෙන්ම සෝලා ඔයගලන්ට සෙට් කරලා තියෙනවා. ඊට අමතරව හොඳ area එකක් එක්ක roof top එකක් තියෙනවා. ඒ වගේම තමයි CCTV 8ක් නිවස පුරාම place වෙලා තියෙනවා. ඉතින් මේ නිවසට proper valuation එකක් අරගෙන තියෙනවා. ඒ අනුව මේ ගෘහ භාණ්ඩත් එක්ක මේ නිවසේ මිල කෝටි 11ක් වෙනවා. ඉතින් ඔයගොල්ලෝ ගෘහ භාණ්ඩත් එක්ක මිලදී ගන්න කැමති නම් ඔයගලන්ට පුළුවන් මේ නිවස ඒ price එකට මිලදී ගන්න. හැබැයි මේ ගෘහ භාණ්ඩ නැතුව ඔයගොල්ලෝ කැමති නම් ඔයගොල්ලන්ගේ හිතේ හැටියට interior කරගන්න ඔයගලන්ට පුළුවන් මේ නිවසේ හිමිකරුවන්ව හම්බෙලා ඒගොල්ලන්ට කතා කරලා මේ නිවසේ price එක negotiate කරලා ඒ reasonable price එකට මේ ලස්සන ගෙදර වාසනාවන්ත හිමිකාරයා වෙන්න. ඉතින් ඒ වෙනුවෙන් ඉක්මනටම කතා කරන්න මම මෙතන දිගටම දාලා තියෙන පල්ලෙහැ තියෙන contact number එකට. එහෙමනම් ඔයගලන්ට තියන විකුණ ගන්න බලාපොරොත්තු වෙන මේ වගේ ලස්සන ගෙයක් කැමති නම් ලක්ෂණ ශ්‍රී ලංකා අපිට කියලා review video එකක් කරගන්න ඔයගලන්ට පුළුවන් මේ contact number එකෙන් අපිව සම්බන්ධ කරගන්න. අපි ඇවිල්ලා මේ වගේ ලස්සන video එකක් ඔයාලට කරලා දෙලා ඔයාලගේ property එක විකුණ ගන්න අපි උදව් කරනවා. ඉතින් මේ වගේ තවත් වීඩියෝකින් ඔයාලව හම්බෙන්න නැහැ. එතකන් ඔයාලට පුළුවන් අපේ channel එක subscribe කරන්න. bell button එක click කරලා අපි video එකක් දාපු ගමන් notify වෙනවා. එහෙමනම් තවත් මේ වගේ ලස්සන video එකක් අරන් එන්නකම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.